ආයුබෝවන් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් මම සමන්ලතා මණිකේ අධිකාරී ජේෂ්ඨ සහකාර පුස්තකාලය අධිපති කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් යනු කුමක්ද ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය ලර්නින්ග් මැනේජ්මන්ට් සිස්ටම් යනු සිසුන් සඳහා විශේෂයෙන් ඉගෙනුම් මෙවලන් නිර්මාණය කිරීමට කළමනාකරණය කිරීමට සංවිධානය කිරීමට හා බෙදා හැරීමට උපකාරී වන මෘදුකාංගයක් මෙහි ඉගෙනීම කළමනාකරණය හා පද්ධතිය යන වචන තුන ඇතුළත් ඉගෙනීම යන්න LMS මූලික අරමුණ වන්නේ ඔබේ ඉගෙනීමට පහසුකම් සැලසීමයි එමගින් ඔබට ඔබගේ දැනුම යාවත් කාලීනව තබා ගැනීමට පුළුවන්. කළමනාකරණය යනු ඔබට මේ හරහා ඔබේ වර්තමාන ඉගෙනුම් විෂය මාලාව සංවිධානය කර ගැනීමට නොයසේ නම් කළමනාකරණය කර ගැනීමට හැකිවීමයි. ඔබට ඔබේ ඉගෙනුම් උපාංගවල තත්ත්වයද මෙහිදී සමාලෝචනය කර ගන්න පුළුවන්. පද්ධතියක් යනු සංරචක නොයසේ නම් අංගෝපාංග කිහිපයක් ජාලයකට ඒකාබද්ධ කිරීමයි. මෙය සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ලෙස හැඳින්වීමට හැකියි. LMS නොයසේ නම් Learning Management System භාවිතය කණ්ඩායම් දෙකක් මගින් සිදු කරනු ලබනවා. එනම් ආචාර්ය මණ්ඩලය සහ සිසුන් විසින්. මෙහිදී අතත්‍ය පන්ති online classrooms නිර්මාණය කිරීම, ඉගෙනුම් සම්පත් එකතු කිරීම, පැවරුම් ලබා දීම, ඇගයීම සහ සිසුන් සමග සංනිවේදනය කරනු ලබන්නේ ආචාර්ය මණ්ඩලය මගින්. එමෙන්ම සිසුන් විසින් අතත්‍ය පන්ති සඳහා ප්‍රවේශය, විෂයමාලා සම්පත් සහ පැවරුම් වෙත ප්‍රවේශය, පැවරුම් සම්පූර්ණ කිරීම, ප්‍රතිපෝෂණය ලැබීම සහ ගුරුවරුන් සහ සෙසු සිසුන් සමග සාකච්ඡා කිරීම සිදු කරනු ලබනවා. LMS භාවිත කිරීමෙන් ඔබට ප්‍රයෝජන රැසක් ලබා ගත හැකියි. ඒ අතර පන්ති කාමර උපකරණ කාර්යක්ෂමව බෙදා හැරීම ප්‍රධාන වෙනවා. පන්ති කාමර උපකරණ කාර්යක්ෂමව බෙදා හැරීම යනුවෙන් හඳුන්වන්නේ පන්ති කාමරයේ ඇති උපකරණ සියලු දෙනාට සමානව හෝ අවශ්‍ය ආකාරයට ලැබීමට සැලැස්වීම. මෙම ක්‍රමය යටතේ ඔබට එක්වර විශාල ප්‍රමාණයකට ප්‍රවේශ වීමේ හැකියාව ඇති හේයින් ඔබ සියලු දෙනාටම එම සම්පත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම විවිධාකාරවලින් ඉගෙනුම් සම්පත් බෙදා හැරීමේ හැකියාවත් මෙහි තවත් ප්‍රයෝජනයක්. විවිධ විභාග ක්‍රමවල හැකියාව, එමෙන්ම ප්‍රතිපෝෂණවල විනිවිදභාවය, සංනිවේදන විකල්ප, ඉගෙනුම් ඉගැන්වීමේ ප්‍රායෝගික ක්‍රම, ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව, අපේක්ෂිත වේගයෙන් ඉගෙනීම, ඩිජිටල් දැනුම ප්‍රවර්ධනය කිරීම මේ අතර තවත් ප්‍රයෝජන කිහිපයක්. LMS භාවිතය සඳහා පළමුවෙන්ම ඔබ සතුව Android දුරකථනයක් හෝ පරිගණකයක් එමෙන්ම ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තබා ගත යුතුයි. ඉන්පසු ඔබට අවශ්‍ය මෘදුකාංගය භාගත කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ අතර Zoom, Moodle, Cam Scanner, MS Word, Adobe Reader, OEditor ප්‍රධාන වෙනවා. මීළඟට ඔබ ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනය වැනි උපකරණයක් භාවිත කරමින් ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතන වෙබ් අඩවිය වෙත පිවිසිය යුතුයි. එහි virtual learning හෝ අතත්‍ය ඉගෙනීම් යටතේ ඇති LMS නොයසේ නම් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත යොමු විය යුතුයි. ඉන්පසු මේ සඳහා පිවිසීමට ඔබ login click කළ යුතුයි. අනතුරුව ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරමින් එනම් username and password භාවිත කර ඔබට මේ සඳහා පිවිසිය හැකියි. ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය LMS වෙත ඇතුළු වූ පසු ඔබට මෙසේ දැක ගන්නට පුළුවන්. එහිදී ඔබට ඔබගේ ආචාර්යවරයා හෝ ආචාර්යවරිය සමග මෙන්ම සහෝදර සිසු සිසුවියන් සමගද සංනිවේදනය කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මෙහිදී ඔබට අවශ්‍ය පැතිකඩ සංස්කරණය කිරීමේ හැකියාවත් පවතිනවා. මේ ඒ සඳහා දක්වා ඇති උදාහරණයක්. එහිදී නම, වාසගම, ඊමේල් ලිපිනය ආදී නොයෙකුත් විස්තර සඳහන් කළ හැකියි.
ඔබට අවශ්‍ය නම් ඔබ ගැන කෙටි විස්තරයක්ද ඇතුළත් කළ හැකි. එමෙන්ම ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඡායාරූපයක්ද මෙහි පළ කිරීමේ හැකියාව ඔබට පවතිනවා. ඔබට දැන් මෙසේ දැකගත හැකි. මෙහි ආදර්ශ විභාගයේ වශයෙන් අප දක්වා තිබෙනවා ඔබට ආදර්ශ විභාග ආයතන පත්‍රය මෙහි උඩුගත කරන්න පුළුවන්. මේ ඔබේ ජංගම දුරකථනයෙන් මූඩල් ඇප් එක භාගත කරගැනීමේ හැකියාව පවතින ආකාරයයි. ඔබ මූඩල් භාවිත කරන්නේ ඔබේ ජංගම දුරකථනයෙන් නම් නිලීස් මූඩල් අතුරු මුහුණත මත භාගත කළ ස්ථානයෙන් ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කරන්න. මෙහි ඔබට ඔබගේ ඊමේල් ලිපිනය හෝ පරිශීලක නාමය සපයා තිබෙනවා. එමෙන්ම මෙහි මුරපදය බොහෝ විට ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ඔබ විසින් වෙනස් කරන ලද මුරපදය විය හැකියි. මෙසේ මූඩල් වෙත සම්බන්ධ වන්න. මෙහි ඔබට ලර්නින් LMS එමෙන්ම ආදර්ශ විභාගය පණිවිඩ සහ දැන්වීම් ආදී සියල්ල දැකගත හැකි. ඔබ ඒවා ප්‍රවේශමෙන් කියවා බලා තමන්ට අවශ්‍ය කටයුතු සිදු කරගත යුතුයි. මෙහි තවත් විකල්ප බොහොමයක් පවතින අතර මෙම විකල්ප භාවිත කිරීමේ හැකියාව ඔබ සතුයි. ඒ සඳහා කැම් ස්කෑනර් මගින් ස්කෑන් කර පිළිතුරු පත්‍ර PDF බවට පරිවර්තනය කළ යුතුයි. ඉන්පසු අපගේ LMS වෙත උඩුගත කළ හැකියි. මෙහිදී කැම් ස්කෑනර් භාවිත කරමින් ඔබ පින්තූර ගත යුත්තේ taking photos in batch mode යටතේ. නොයසේ නම් ඔබට සමූහයක් වශයෙන් පින්තූර අප්ලෝඩ් කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා ඊටම කල්පනාකාරීව මෙම පින්තූර ලබා ගත යුතුයි. ඔබට ඔබගේ පිළිතුරු පත්‍රවල නම වෙනස් කිරීමේ හැකියාව නොයසේ නම් සංස්කරණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ පිළිතුරුපත් රීනේම් කළ හැකියි. ඔබට විභාගයේදී උපදෙස් ලබා දී ඇති ආකාරයට ඔබගේ අංකය යොදා ඔබට ඔබගේ පිළිතුරු පත්‍රය රීනේම් කළ හැකියි. එසේ කළ පසු ඔබ විසින් එම ලිපි ගොනුව නොයසේ නම් පිළිතුරු පත්‍රය බෙදා හදා ගැනීම නැතහොත් ෂෙයා කිරීම සිදු කළ යුතුයි. මේ සඳහා ඔබ ඔබගේ ඊමේල් ලිපිනය භාවිත කළ යුතුයි. කිසිසේත්ම WhatsApp හරහා හෝ වෙනත් කිසිදු මාධ්‍යයක් හරහා තමන්ගේ පිළිතුරු පත්‍රය බෙදා හදා ගැනීම නොකළ යුතුයි. එසේ කළහොත් එය විභාග නීති රීති උල්ලංඝනය කිරීමක් නොයසේ නම් නීති විරෝධී ක්‍රියාවක් බවට පත් වෙනවා. මා කලින්ද සඳහන් කළ ආකාරයට විකල්ප බොහෝමයක් මේ සඳහා පවතිනවා. ස්කෑන් කරන ලද පිළිතුරු පත්‍ර කෙලින්ම ඔබේ පරිගණකයට යැවිය හැකියි. නොයසේ නම් ඔබ ස්කෑන් කර ඇත්තේ අපැහැදිලි ආකාරයට නම් එනම් පින්තූර ලබාගෙන ඇත්තේ පැහැදිලි ආකාරයෙන් නොවේ නම් ඔබට එය නැවත ලබා ගැනීමේ හැකියාවත් මෙහි පවතිනවා. එමෙන්ම පිටු අංක එකතු කිරීමේ හැකියාවත් ඔබට පවතිනවා. මේ සියල්ලෙන්ම ප්‍රයෝජන ගැනීමේ වගකීම ඔබ සතුයි. ඔබට ඔබගේ දුරකථනයෙන් තම පිළිතුරු පත්‍ර අප්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබ My Files ඉන්පසු Documents ඉන්පසු කැම් ස්කෑනර් ආදි වශයෙන් ගොස් ෆයිල් එහෙමත් නැත්නම් ලිපි ගොනුව සිලෙක්ට් කරලා මෙය අප්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා. මෙසේ ඔබ ඔබගේ පිළිතුරු පත්‍ර LMS වෙත උඩුගත කළ යුතුයි. පිළිතුරු පත්‍ර උඩුගත කිරීමට පෙර ඔබගේ අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. එනම් ඔබගේ ලියාපදිංචි අංකය හෝ අනුක්‍රමණික අංකය සියලුම පිටුවල ඇද්දැයි සොයා බලන්න. එමෙන්ම
පිළිතුරු පත්‍රවල අනුපිළිවෙලද පරීක්ෂා කළ යුතුයි. සියලුම පිළිතුරු පත්‍රවල පිටු අංක දමා තිබිය යුතුයි. ස්කෑන් කිරීම අපහැදිලි නම් නැවතත් ස්කෑන් කර ඒවා උඩුගත කිරීමට වග බලා ගන්න. සියලුම පිටපත් පැහැදිලි ස්කෑන් පිටපත් විය යුතුයි. ලේඛනය නිවැරදිව නම් කර ඇද්දැයි බලන්න. එමෙන්ම ලේඛනය පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ මතකයෙහි එනම් මෙමරියෙහි ගබඩා කර ඇති ලිපි ගොනුව හොඳින් පරීක්ෂා කර බලන්න. දැන් ඔබගේ පිළිතුරු පත්‍ර උඩුගත කරන්න. ඔබගේ පිළිතුරු පත්‍ර උඩුගත කර අවසන් නම් ඔබට මෙම පිටුවෙන් සමුගත හැකියි. එහෙත් ඔබට යම් දෙයක් සංස්කරණය කිරීමට අවශ්‍ය නම් එයටද ඉඩ පහසුකම් මෙහි සපයා තිබෙනවා. අවසාන වශයෙන් මා ඔබට මතක් කර සිටින්නේ ලොව පුරා පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා විශාල වශයෙන් පැතිරී පවතින්නේ ඔන්ලයින් නොයසේ නම් අතත්‍ය අධ්‍යාපන ක්‍රමය බවයි. මෙම ක්‍රමය වෘත්තිකයන්ට මෙන්ම විද්‍යාර්ථීන්ටත් ඉතා විශාල පහසුවක්ව පවතිනවා. විශාල අධ්‍යාපන ආයතන තම විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මෙම ක්‍රමය භාවිත කරනවා. මෙම ක්‍රම මගින් LMS හරහා නොයසේ නම් ඔන්ලයින් අධ්‍යාපනය අතත්‍ය අධ්‍යාපන ක්‍රමය හරහා වැඩි ප්‍රයෝජන ලබා ගැනීම විද්‍යාර්ථීන් වශයෙන් ඔබගේ වගකීමයි. ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම්.